තෙරුවන් සරණයි අයිබෝවන්. දහම් පාසල් කෙටි සටහන් නවේ ශ්‍රේණිය 4 වෙනි පාඩම. මීට කලින් 3 වෙනි පාඩම දක්වා අපි කෙටි සටහන් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් පිරිවෙන දහම් පාසල් අපේ YouTube නාලිකාවෙන් තමයි මේ සාකච්ඡාවන් ඔබට ඉදිරිපත් කරන්නේ. පිරිවෙන දහම් පාසල් අපේ නාලිකාව දහම් පාසල් අධ්‍යාපනයේ ලබන දරුවන්ට වගේම පාසල් අධ්‍යාපනයේ ලබන දරුවන් හැමෝටම වැදගත් වෙන ගොඩක් පාඩම් සාකච්ඡාවන් ඉදිරිපත් කිරීම ඉදිරිපත් කරන නාලිකාවක්. ඒ නිසා මේ නාලිකාව සමග සම්බන්ධ වෙන්න ඔබට ගොඩක් ප්‍රයෝජන වෙනවා. හොඳයි අපි බලමු 9 වෙනි ශ්‍රේණියේ 4 වෙනි පාඩම මොකක්ද? 4 වෙනි පාඩම මව්පිය දූ දරු යුතුයකම් කියන පාඩම. මේ පාඩමේ තියෙන විස්තරවලට අනුව පළවෙනි අංකයෙන් අපි දක්වලා තියෙනවා බලන්න නිවසේ සිටින දෙවිවරු කවුද කියලා. නිවසේ ඉන්න දෙවිවරු කවුද කියලා පාඩමේ සඳහන් කරනවා. ඒ තමයි අම්මයි තාත්තයි දෙන්නා. නිවසේ ඉන්න දෙවිවරු දෙන්නෙක් විදිහට තමයි සලකන්නේ. ඒ තරම් වටින අපිට ආරක්ෂාව සලසන අපිට ආශිර්වාදේ කරන දෙන්නෙක් තමයි අම්මයි තාත්තයි. ඒ නිසා තමයි නිවසේ ඉන්න දෙවිවරු දෙන්නා විදිහට අම්මයි තාත්තයි හඳුන්වන්නේ. ඊළඟට 2 වෙනි අංකය. නිවසේ සිටින බ්‍රහ්මයෝ දෙදෙනෙක් ඉන්නවා. ඒ තමයි අම්මයි තාත්තයි. නිවසේ ඉන්න බ්‍රහ්මයෝ දෙන්න කවුද? අම්මයි තාත්තයි. නිවසේ ඉන්න දෙවිවරු දෙන්න කවුද? ඒත් අම්මයි තාත්තයි. ඉතින් මවක් දරුවෙකු වෙනුවෙන් කරන කටයුතු මොනවද කියලා අපි බලමු ඊළඟට. අම්මා කෙනෙක් මොනවද කරන්නේ කියලා. කුස පිළිසිඳ ගද්දා පටන් දරුවාගේ සුවය වෙනුවෙන් වෙහෙසීම. කුස ආරක්ෂා කරගනිමින් නුසුදුසු ආහාර ආදිය නොගෙන සුදුසු ආහාර විතරක් අරගෙන කුස හොඳින් ආරක්ෂා කරනවා අම්මා කෙනෙක්. කිරි පෙවීම. ඉපදුනාට පස්සේ කිරි පොවනවා. ඊළඟට ආහාර පාන ආදිය දීලා පෝෂණය කරනවා. කවනම පොවනවා. නාවනම පිරිසිදු කරනවා. ඇඳුම් පැළඳුම් සෝදලා දෙනවා. අපිව පිරිසිදු කරනවා. ලෙඩ දුක් හැදුනට පස්සේ බෙහෙත් අරගෙන දෙනවා. ඒ විදිහ ගොඩක් දේවල් අපේ අම්මා අපේ තාත්තා අපි වෙනුවෙන් කරනවා. ඉතින් අම්මා කෙනෙක් විශේෂයෙන්ම කුස පිළිසිඳ ගත්ත දා ඉඳලා කුස ආරක්ෂා කිරීම, කිරි පෙවීම, පෝෂණය කිරීම, කැතකුණු අතගෑම, අපිව පිරිසිඳු කිරීම ඒ විදිහේ දේවල් කරනවා. පියා දරුවන් වෙනුවෙන් කරන කටයුතු මොනවද කියලා බලමු. අපි බලමු මොනවද? තාත්තා පියා දරුවන් වෙනුවෙන් කරන කටයුතු. දහඩිය වගුරුවා වෙහෙස මහන්සි වී මිල මුදල් සෙවීම. දරුවන්ට ආහාර පාන ඇඳුම් පැළඳුම් හැම දෙයක්ම ගන්න පළවෙනියටම කරන්නේ මොකක්ද? ගොඩාක් මහන්සි වෙලා සල්ලි හොයනවා, මිල මුදල් හොයනවා, ආහාර පාන ගෙනල්ලා දෙනවා, බෙහෙත් හේත් ගෙනල්ලා දෙනවා, පොත්පත් ගෙනල්ලා දෙනවා, පියකු ආරක් පියතුමා එහෙම නැත්නම් තාත්තා අපිට ආරක්ෂාව ලබා දෙනවා, හොඳ නරක කියලා දෙනවා. දහඩිය වගුරුවලා වෙහෙස මහන්සි වෙලා කටයුතු කරනවා දරුවන් වෙනුවෙන්. ආහාර පාන ගෙනල්ලා දෙනවා, බෙහෙත් හේත් ගෙනල්ලා දෙනවා, පොත්පත් ගෙනල්ලා දෙනවා, පියතුමා එහෙම නැත්නම් තාත්තා අපිට ආරක්ෂාව සපයනවා, හොඳ නරක කියලා දෙනවා. මේ විදිහේ ගොඩක් දේවල් අපේ තාත්තා අපි වෙනුවෙන් කරනවා. පළමුවෙන්ම දරුවන්ට යහමගට යොමු කරන ආචාර්යවරුන් නිසා මව්පියන් පළමුවෙන්ම දරුවන් යහමගට යොමු කරවන දෙන්නෙක් නිසා පළවෙනියටම හොඳ නරක කියලා දෙන්නේ කනපොන හැටි අඳින පළඳින හැටි ඒ හැමදේම කියලා දෙන්නේ දුවේ පුතේ අපි අම්මයි තාත්තයිනේ. අන්න ඒ නිසා පුබ්බ ආචාර්ය කියන වචන වලින් හැදෙනවා පුබ්බ ආචාර්ය. පූර්ව ආචාර්යවරු මුල්ම ආචාර්යවරු කියන අදහසින් පුබ්බාචාර්ය කියලා කියනවා. අම්මයි තාත්තයි දෙන්න ඇයි පුබ්බාචාර්ය කියලා කියන්නේ? පළමුවෙන්ම දරුවන් යහමගට යොමු කරවන හොඳ නරක කියලා දෙන්නේ දෙන්නා නිසා. ඊළඟට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන සිව්බඹ විහරණයන්ගෙන් යුතුව දරුවන් හදාවඩා ගන්න නිසා දෙමව්පියන් හඳුන්වන විශේෂ නමක් තියෙනවා. මොකක්ද? මහා බ්‍රහ්ම. එහෙම නැත්නම් බ්‍රහ්ම කියලා කියනවා. දෙමව්පියන් දෙන්න මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන බ්‍රහ්ම විහරණ 4 සතර බ්‍රහ්ම විහරණ 4ෙන් තමයි දරුවන්ව හදාවඩා ගන්නෙ. දරුවන් කෙරෙහි මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන ගුණ 4ම අම්මයි තාත්තයි දෙන්නටම තියෙනවා. අන්න ඒ ගුණ 4ෙන් යුක්තව ඒ ගුණ 4ෙන් දරුවන් පෝෂණය කරන නිසා හදාවඩා ගන්න නිසා තමයි දරුවනේ
අම්මයි තාත්තයි බ්‍රහ්ම කියලා හඳුන්වන්නේ. හොඳයි. ඊළඟට තමයි තියෙන්නේ යුතුකම් ටික. මව්පිය යුතුකම්. අම්මයි තාත්තයි දෙන්නා දරුවන් වෙනුවෙන් කරන යුතුකම්. හිරු ලෝකයට ජීවගුණය දෙන්නාසේ දරුවන්ට ජීවගුණය දෙන්න නිසා දෙමව්පියෝ නැගෙනහිර දිසාවට තමයි සිඟාලෝවාද සූත්‍රයේ උපමා කරලා තියෙන්නේ. හිරු ලෝකයට ජීවගුණය දෙනවා වගේ දරුවන්ට ජීවගුණය සම්පූර්ණ ජීවය දෙන්නේ අම්මයි තාත්තයිනේ. අන්න ඒ නිසා තමයි දුවේ පුතේ සිඟාලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අම්මයි තාත්තයි දෙන්න උපමා කරලා තියෙන්නේ නැගෙනහිර දිසාවට. මොන දිසාවටද? නැගෙනහිර දිසාවට. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ මිනිසුන්ගේ උතුම්ම වස්තුව දරුවන් බව. පුත්තාවත්තු මනුස්සාන. උතුම්ම වස්තුව මිනිසුන්ගේ උතුම්ම වස්තුව දරුවන් බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සිඟාලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති මව්පියන් දරුවන්ට ඉටු කළ යුතු යුතුකම් පහ තමයි අපි ඊළඟට බලන්නේ. දරුවන් පාප ක්‍රියාවලින් මුදවා ගැනීම පළවෙනි කාරණය. පාපා නිවාරෙන්ති. දරුවන් පවින් වළක්වා ගැනීම. පාපා නිවාරෙන්ති. දෙමව්පියන් විසින් කළ යුතු පළවෙනි යුතුකම. දරුවන් පාප ක්‍රියාවලින් පව්කම් වලින් මුදවා ගැනීම. ඊළඟට දරුවන් යහපත් ක්‍රියාවල යෙදවීම. කල්යාණේ නිවේසෙන්ති. යහපත් දේවල් වල දරුවන් යෙදවීම. කල්යාණේ නිවේසෙන්ති. යහපත් දේවල් වල දරුවන් යෙදවීම. ඊළඟට දරුවන්ට හොඳින් ඉගැන්වීම. සිප්පන් සික්ඛා පෙන්ති. සිප්පන් සික්ඛා පෙන්ති. දරුවන්ට හොඳින් ඉගැන්වීම. සිප්පන් සික්ඛා පෙන්ති. තුන්වෙනි යුතුකම. සුදුසු ආහවාහ විවාහ කටයුතු කරදීම. පතිරූපේන ධාරේන සංයෝජෙන්ති. පතිරූපේන ධාරේන සංයෝජෙන්ති. පතිරූපේන ධාරේන සංයෝජෙන්ති. සුදුසු ආවාහ විවාහ කටයුත්තක් කරදීම. සුදුසු කල දායාද පවරාදීම. දායජ්ජනීයාදෙන්ති. මේවා දරුවනේ අපි හොඳට පාඩම් කරලා මතක තබාගෙන සිටිය යුතු කාරණා. විශේෂ දහම් කාරණා විදිහට මොනවද? පාපා නිවාරෙන්ති. දරුවන් පාප ක්‍රියාවලින් මුදවා ගැනීම. දරුවන් යහපත් ක්‍රියාවල යෙදවීම. කල්යාණේ නිවාසෙන්ති. දරුවන්ට හොඳින් ඉගැන්වීම. සිප්පන් සික්කහපෙන්ති. සුදුසු ආවාහ විවාහ කරදීම. පතිරූපේන ධාරේන සංයෝජෙන්ති. දායජ්ජන් නීයාදෙන්ති. සුදුසු කල දායාද පවරාදීම කියන කාරණාවන්. හොඳයි. ඊළඟට 11 වෙනි අංකය යටතේ බලමු. දරුවන් විසින් දෙමව්පියන්ට කළ යුතු යුතුකම් මොනවද කියලා. දරුවන් විසින් දෙමව්පියන් වෙනුවෙන් කළ යුතු යුතුකම් මොනවද කියලා. මව්පියන් පෝෂණය කිරීම. භතෝ නේ භරිස්සාමි. භතෝ නේ භරිස්සාමි. මව්පියන් පෝෂණය කිරීම. ඊළඟට මව්පියන්ගේ සියලු කටයුතු ඉටු කරදීම. කිච්චං නේසං කරිස්සාමි. ඔවුන්ගේ සියලු කටයුතු කරදීම. ඊළඟට මාපියන්ගේ සිරිත් විරිත් හා කුලපරපුර රැක ගැනීම. කුලවංශන්ට අපෙස්සාමි. ඊළඟට 4 කාරණය. මව්පියන් දුන් දායාද රැක ගැනීම. දායජ්ජම් පටිපජ්ජාමි. 5 කාරණය. මව්පියන් මියගිය පසු පින් අනුමෝදන් කිරීම. පේතානං කාලකතානං දක්කිනං අනුපදස්සාමි. පේතානං කාලකතානං දක්කිනං අනුපදස්සාමි. මිය පරලෝ ගියපු දෙමව්පියන් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරන එක. ආයෙත් බලමු. බතෝනේ බරිස්සාමි. මව්පියන් පෝෂණය කිරීම. කිච්චන්නේ සංකරිස්සාමි. මව්පියන්ගේ සියලු කටයුතු ඉටු කරදීම. කුලවංශන්ට අපෙස්සාමි. මව්පියන්ගේ සිරිත් විරිත් හා කුලපරපුර රැක ගැනීම. මව්පියන් දුන් දායාද රැක ගැනීම. දායජ්ජම් පටිපජ්ජාමි. මව්පියන් මිය ගිය පසු පින් අනුමෝදන් කිරීම. පේතානං කාලකතානං දක්කිනං අනුපදස්සාමි කියන යුතුකම් ටික ඉටු කළ යුතුයි දරුවන් විසින්. දරුවන් විසින් දෙමව්පියන්ට නොකළ යුතු දේවල් මොනවද? දොස් කීම, හිංසා පීඩා කිරීම, බැනවැදීම, පහර දීම, නිවසින් එළවා දැමීම. මේ වගේ නරක දේවල් කිසිම දවසක දෙමව්පියන් වෙනුවෙන් දෙමව්පියන්ට නොකළ යුතුයි දරුවන් විසින්. දොස් කීම, හිංසා පීඩා කිරීම, බැනවැදීම, පහර දීම, නිවසින් එළවා දැමීම. ඒ වගේ නරක දේවල් නොකළ යුතු දේවල්. හොඳයි. පුහුණුවට කියන කොටසේ තියෙනවා ගාථා ධර්මයක්. ඒ ගාථා ධර්මයක් අපි බලමු.
බ්‍රහ්මාති මාතා පිතරෝ පුප්පාචර්යාති උච්චරේ ආහුනේයාච පුත්තානං පජායනුකම්පකා. බ්‍රහ්මාති මාතා පිතරෝ පුප්පාචර්යාති උච්චරේ ආහුනේයාච පුත්තානං පජායනුකම්පකා. මෞපියෝ බ්‍රහ්මයෝය මුල් ගුරුවරුන්ය දරුවන්ගේ සත්කාර ලැබීමට සුදුසුය ආහුනේයාච පුත්තානං කියලා කියන්නේ දරුවන්ගේ සත්කාර ලැබීමට සුදුසු දෙන්නේ. දරුවන්ට අනුකම්පා කරන්න ඔය පජාය අනුකම්පකා දරුවන් පිරිසට දරු පිරිසට අනුකම්පාවෙන් ක්‍රියා කරන දෙන්නෙක් තමයි අම්මයි තාත්තයි කියන්නේ. බ්‍රහ්මාති මාතා පිතරෝ අම්මයි තාත්තයි දෙන්නා මහා බ්‍රහ්මයා හා සමානයි. පුබ්බාචර්යාති උච්චරේ පූර්ව ආචාර්යවරු විදිහටත් කියනවා. ආහුනේයාච පුත්තානං දූ දරුවන්ගේ සත්කාර ලැබීමට සුදුසු දෙන්නෙක් පජාය අනුකම්පකා දුවා දරුවන් පිරිසට අනුකම්පා කරන දෙදෙනාය කියන අදහස තමයි ඒ ගාථා පාඨයේ ඒ ගාථා ධර්මයේ අදහස තේරුම බවට පත් වෙන්නේ. හොඳයි, මේ පාඩමේ මෞපිය යුතුකම් ඒ වගේම දූ දරු යුතුකම් දෙක කොටස් දෙක සහ මේ ගාතාව හොඳින් අපිට පාඩම් කරලා තියාගන්නට වෙනවා. හොඳයි දුවේ පුතේ, දහම් පාසල් කිරිසටහන් 9 ශ්‍රේණී 5 වෙනි පාඩමේ කිරිසටහනත් මේ විදිහට අපි ඉතාමත් ඉක්මනින් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. පිරිවෙන දහම් පාසල අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා සිටින්න ඔබට පුළුවන් ඒ සාකච්ඡාවන් සමගින් සම්බන්ධ වෙන්න. එහෙමනම් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.